පයිල් තියෙනවා මයිල් තියෙනවද දන්නේ නැහැ. ඇයි යකෝ මේ ෆයිල් ටික තියෙනවා නම් මේවා දාපයවක උසාවියට. එහෙම නැහැ ෆයිල් තියාගෙන ඉන්නවා. මං කිව්වේ මයිල් යනකම් ෆයිල් තියාගෙන ඉන්නවා. Royal Institute International School admissions for the September intake are now open. ඒ වෙලාවේ අගමැතිකම බාර ගන්න බෑ කිව්වා. චන්ද්‍රිකා කුමාරතුංග දැන් අහනවනේ මේ 77 වසරක අපි මොකෙක්වත් මේ උන්ට සම්බන්ධ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මේ රටේ ජනාධිපති මැතිවරණ ඉදරෝ ඔය ජේවිපි කාරුණ මේද ගෙදරක් ගෙදරක් ගාන ගියේ. කියාපල්ලා කොඹල නිකන් කට පියාගෙන ඉන්නේ. ඔවුන් ගිහිල්ලා කිව්වේ නැන්ද චන්ද්‍රිකා දිනෝපල්ලා කියලා. දැන් එතකොට මොකද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තේ නැද්ද? අනුර කුමාර කුෂිකර්ම ඉඩම් වාරි ඇමති. ලාල්කාන්ත කර්මාන්ත ඇමති. අර ගාල්ලේ හාදේ කිටිය දීවර ඇමති. කැබිනට් ඇමතිකම් හතරයි රාජ්‍ය උපඇමතිකම් හතරයි අට දෙනෙක් ඇමතිකම් කරුවා. 40 ගාණක් හිටියා. මොනාද කරපු මේ සංවර්ධනේ? එතකොට උන් ඒ වෙලාවේ ආණ්ඩුවට දායක වුණ නැද්ද මේ රටේ? මහින්ද රාජපක්ෂ මහත්තයාව දිනවන්න ගෙදරක් ගෙදරක් ගාන ගියේ නැද්ද? එදා අනුර බණ්ඩාරනායකට නායකත්වය දෙනකොට මේගොල්ලෝ නෙමෙයිද ගිහිලා චන්ද්‍රිකාට කිව්වේ නෑ මහින්දර දෙන්න කියලා? දැන් අද හොරා කියලා හංවඩු ගන්න. මහින්ද රාජපක්ෂ දෙවනි වතාවෙත් දිනවන්න කඩේ ගියා. ඊට පස්සේ යහපාල ආණ්ඩුව වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් උදව් කෙරුවා. එතුමාට බහැල වැඩ කරනවා විතරක් නෙමෙයි. දැන් අර ෆයිල් තියෙනවා කියන මේක එංගල ඇමරිකාවේ ගිහිල්ලත් කොහෙදොත් කියලා කිව්ව හැරිසන්ටත් ෆයිල් දෙකක් තියෙනවා කිව්වා. රනිල්ගෙත් ෆයිල් දෙකක් තියෙනවා කිව්වා. ෆයිල් තියෙනවා. මයිල් තියෙනවද දන්නේ නැහැ. ඇයි යකෝ මේ ෆයිල් ටික තියෙනවා නම් ඕවා මේවා තියාගෙන ඉන්නේ මේවා දාපයවක උසාවියට. ගිහිල්ලා උසාවියට දාපල්ලකෝ උසාවිය සුවාදීනයි නද කෙහෙලිය රඹු කෙල්ල හිරේ දාලා තියෙනවා සුවාදීන නැත්තම් කොහමද කැබිනට් ඇමතිවරේ කිරේ දාන්නේ? දාන්නකෝ තියෙන ෆයිල් ඔක්කොම උසාවියට. හිරුනිකාව උසාවි දැම්මා. ඉතින් එහෙමයි අධිකරණය සුවාදීන වෙන්නේ අද. වෙනද වගේ අධිකරණයට බලපෑම් නැහැ නේද? එහෙනම් අනුර කුමාර ගාව ෆයිල් තියෙනවා නම් හොරගම් කරපු උන් ඉන්නවා නම් මංගොල්ල කාපු උන් ඉන්නවා නම් දාන්න ඕනේ ෆයිල් ටික උසාවියට. දාලා ඒගොල්ලන්ට දනුවන් දෙන්න ඕනේ. එහෙම නැහැ ෆයිල් තියාගෙන ඉන්නවා. මං කිව්වේ මයිල් යනකම් ෆයිල් තියාගෙන ඉන්නවා. ඒව ගහන්න ඕන තැන්වල මං කියන්නේ නැහැ. ඉතින් ඒව එහෙම මොනා කරන්නද? මේ හැමදාම මේක කියලා රවට්ටන්නේ. දැන් මේ ඇවිල්ලා කියනවා මේ සැරේ කොහොම හරි අනුර කුමාර දිනන්න ඕනේ. දැන් දිනලා ඉන්නේ. මං අහනවා තඹුන්නාසලා ගිය සැරේ ඔච්චර කරලා ගත්තේ කීයද? 4,26,000යි අනුර කුමාර ජනාධිපති මැතිවරණ. මේ සැරේ තියනවා ලියාපදිංචි ඡන්ද 1,80,00,000. ඕකෙන් භාගයක් ගන්න ඕනේ. ඉතින් භාගයක් ගන්න එක දිස්ත්‍රික්කෙන් අඩුම තරමේ 1,03,000ක් ගන්න ඕනේ. එහෙනම් පොළොන්නරුවේ උන් සේරම ඡන්දෙ දෙන්න ඕනේ. අනුරාධපුරේ උන්ගෙන් භාගයකට වැඩි ඡන්ද දෙන්න ඕනේ. එහෙම දෙන්න ඡන්ද නැහැ. උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8ක් තියෙනවා. එක දිස්ත්‍රික්කෙන් 1,03,000 ගාන ගන්න ඕනේ. ගිය උතුරේයි නැගෙනහිරයි දෙකේම ගිය සැරේ අරන් තියෙන ඡන්ද 10,000යි. ඡන්ද 125ක් වට වැඩිය තියෙනවා මේ දිස්ත්‍රික් මේ පළාත් දෙකේ. එහෙනම් ඕකේ 125ක් ගන්න ඕනේ. ඉතින් එහෙම ගන්න පුළුවන්ද? ඒ නිසා ඔබතුමාලට මම කියන්නේ මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ කර ගැහුවා. අද හුස්ම ගන්න පුළුවන් තත්ත්වයට ආව 40,000ට 50,000ට ගත්ත යූරියා බෑග් එක දැන් ආපහු රුපියල් 8,000ට 10,000ට දැන් ගන්න තියෙන ඕන තැනක. මේ ටික මෙච්චර කරා තෙල් ටික තියෙනවා පෝර ටික තියෙනවා දරුවව ඉස්කෝලට අරින්න පුළුවන් වෙලා තියෙනවා පොත්පත් ටික දෙනවා රාජ්‍ය සේවකයන්ට දෙපාරක් පඩි වැඩි කරලා දීලා තියෙනවා. දැන් මේක යන්තම් හුස්ම අරන් තියෙනවා. මේ මිනිස්සුන්ට තව ටිකක් මේ කුෂිකර්මාන්තයේ අලුත් ක්‍රමයට ගෙන ඇල්ලලා එතුම බලාපොරොත්තු වෙනවා ටොන් 4ක් ගන්න අක්කර දෙකමාරකින් ටොන් 8කට මේක වැඩි කරගන්න. මේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න අලුත් තාක්ෂණික ක්‍රම මේ මහ ඇමතුමා දන්නවා අලුතෙන් ගේනවා.
අලුත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වලා දෙන්න යනවා. මේ නිසා දැන් අපිට අවස්ථාව තියෙනවා පොහොට්ටුවේ මහයමතුමා කිව්වා වගේ 140 ගානක් හිටපු අයගෙන් 125කට වැඩිය දැන් පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගය දෙන්නේ ඒගොල්ලෝ ලෑස්ති නැහැ ආපහු රජ කුමාරයන්ට උටුනු පළඳන්න ලෑස්ති නැහැ පොහොට්ටුවේ මන්ත්‍රීවරු. රාජ කුමාරයෝ රජ කරවන්න නෙමෙයි මේ රටේ මිනිස්සු රජ කරන නායකයෙක් ඕනයි කියන තැන නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අත්වල් බැඳගත්තේ. ඒ නිසා ඒගොල්ලන්ට යුතුයකමක් තියෙනවා රාජපක්ෂලාට හරියට නම් දැන් අවුරුදු දෙකකට ඉස්සලා මේ පොළොන්නරුවේ මන්ත්‍රීතුමා මහපාරේ මරලා දානකොට ගෙවල් 100 ගානක් ගිනි තියනකොට රාජපක්ෂලාට හැංගෙන්න තැන් තිබෙන එකෙක් ගිහිලා නැවේ හැංගුණා අනිත් එක්කෙනා හැංගුණා ගිහිල්ලා තිරිකුණාමලේ කැම්ප් එකේ පාරට බහින්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ගමේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයාට පාර යන්න බැරි තත්ත්වයට ආවා. ගෙවල් දොරවල් වලට හමුදා ආරක්ෂාව පොලිස් ආරක්ෂාව දාන්න සිද්ධ වුණා. ජනාධිපති කාර්යාලයේ බලහත්කාරයෙන් අල්ලගත්තා. ජනාධිපති මැදුර අල්ලගත්තා. රාජ්‍ය නිලධාරීන් එහෙම්මම සුණු දූලි කරන තත්ත්වයට පත් වුණා. එහෙම වෙච්ච රටක් බාරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ නැත්නම් රාජපක්ෂලාට මේ රටේ ඉඩක් තියනවාද කියලා තමුන්නාස්සලා දන්න. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාව හැංගෙන්න ගුල් හෙව්වා. එහෙමනම් පොඩි කෙලෙහි ගුණයක් තියෙනවා මේ වෙලාවේ හැටියට මේ රට බේරගත්ත නායකයා මේ රටේ මිනිස්සු බාරගත්ත නායකයා. ඒ නිසා මේ අවස්ථාවේ රට ඉස්සරහට හුස්මක් ගන්නකොට මිනිසුන්ට අවස්ථාව දීලා තියෙනවා නම් අද සියලු දෙනාම එකතු වෙලා එතුමට සහයෝගය දෙන්න ඕන කියලා. ඒකෙන් පොහොට්ටුව හදපු රාජපක්ෂ මහත්තයාට පොහොට්ටුවේ 90%ක් ගැලවිලා ගිය වෙන මොනවත් හින්දා නෙමෙයි පොහොට්ටුවට ආදරේ නැති හින්දා නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ හදවත දන්නවා අපි අද ජීවත් වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දාගින්දයි. ගෙවල් දොරවල් ටික විතරයි පිච්චුවේ. තව සුමානයක් දෙකක් ඒ විදිහට අරගලේ ගියා නම් පාර්ලිමේන්තුව ගිනිබන් බස්සාන කරනවා. ආයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතුරු වෙන්නේ නැහැ. රාජපක්ෂලාට කතා කරන්න ආණ්ඩුවක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අපි එකක් කියන්න ඕන. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේකට සහයෝගය නොදුන්නොත් ඒ අයට සිද්ධ වෙයි. සමහර අයට හිතාගෙන ඉන්නවා නම් රජවරු වෙන්න කියලා හිතාගෙන ඉන්නවා නම් ජනතා විමුක්ති පෙරමුණ හරි සජිත් ප්‍රේමදාස හරි ආවොත් සමහර අයට මැරෙන්න වෙන්නේ හිරගෙවල් වල. ආපහු එළියේ මැරෙන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරනවා නම් අපිට ආරංචි අද පුවත්පත් සමහර පුවත්පත් වල තියෙනවා මේක සජිත් රාජපක්ෂ කුමන්ත්‍රණයක් කියලා. සජිත් ප්‍රේමදාසයි නාමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ධම්මික පෙරේරා වෙනම කුමන්ත්‍රණයක් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ පරද්දීමේ කුමන්ත්‍රණයක්. දැන් දවස් කීපයක් හම්බ වෙලා තියෙනවා මේ කණ්ඩායම්. ඒගොල්ලෝ බලනවා රනිල් වික්‍රමසිංහව පරාද කරලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරලා එයාට විරුද්ධ පක්ෂයේ බලය අල්ලන්න පුළුවන් කියලා. ඒවා හීන විතරයි. එනිසා අම්මේ තාත්තේ මං ඔබතුමාලට කියන්නේ අපි මේ ගත්ත පියවර අද අපි ඔක්කොම එකතු වෙලා තියෙනවා. පක්ෂ දේශපාලනේ මිනිසුන්ට එපා වෙලා තියෙනවා. අපිට පක්ෂ නෙමේ බලන්නේ මේ රට වෙනුවෙන් කල්පනා කරන්න. අපි තව ටික දවසක් ඉඳලා මැරිලා යයි. මේ රටේ අපිට අපේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි එකතු වෙන්න ඕන. දැන් ඒක හොඳ උදාහරණයක් දීලා තියෙනවා. ඉහළින් එකතු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හැර අනිත් ඔක්කොම එකතු වෙලා තියෙනවා. පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 100 ගානක් දැන් එකතු වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා තියෙනවා. ඒක නිසා මෙතන ආපහු කොළපාට කොඩි විතරක් වැටෙන්න බෑ. මෙතන නිල්පාට කොඩි විතරක් බෑ. මෙතන ගුරුපාට කොඩි විතරක් නෑ. අපි ඔක්කොම ඒ හැම කොඩියක් යටතේම අපි එකතු වෙන්න ඕන. එහෙම එකතු වුණොත් තමයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එන ඒකට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමුන්නාසලා අපි ඔක්කොම අත්වැල් බැඳගෙන
ඉදිරි ජනාධිපති මැතිවරණේ මේක පේසල ඇමතුමාට විතරක් බාර දීලා හරියන්නේ නැහැ. මේක මේ මුදලිගේ මහත්මයාට විතරක් බාර දීලා හරියන්නේ නැහැ. සංවිධායකතුමාට විතරක් බාර දීලා හරියන්නේ නැහැ. ඔබතුමාලා තමයි ගම්මුල ඉන්න නායකයෝ. දැන් හෙට ඉඳලා වැවේ නානකොට ඇලේ නානකොට කතා කරන්න ඕනේ මේ ගැන. නැත්තම් ජේවිපී කාර්යෝ පස්සෙනයි ඉන්නේ උන් 50ක කතාවක් ගෙනියනවා එතන. අපි කතා කරන්න ඕනේ උඹලගේ වැඩපිළිවෙල මොකක්ද? අපේ වැඩපිළිවෙල අපි පෙන්නලා තියෙනවා ආර්ථික දැක්ම කියලා තියෙනවා. ආපහු අත්තදා බලන්න වෙලාවක් නැහැ බැරි වෙලාවත් මෙතන ගැස්සිලා ගියොත් ආය පෙට්‍රල් ලීටරේ රුපියල් 5000කට යයි. ආය පොහොර බෑග් එක රුපියල් 50000කට යනවා ආය දෙකක් නැහැ. ණය දෙන ආයතන ඔක්කොම අපෙන් අයින් වෙයි. ආධාර දෙන කණ්ඩායම අයින් වෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා IMF කිව්සුම අපි සංශෝධනය කර. එහෙම පුළුවන්ද? බැංකුවකින් ණයක් දෙනකොට බැංකුවට ඕන විදිහට ණයකාරයා හැසිරෙනවද? ණයකාරයාට ඕන විදිහට බැංකුව හැසිරෙයිද? එතුමා එක එක දවස් වලට ඒක දැන් ගුරුවරු ගිහිල්ලා ඒගොල්ලන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න කියනවා. බිලියන ගාණක් යනවා. ඔව් මම ඉවත් කරනවා. දොස්තරලා ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔව් ඒකත් මං කරනවා. ඊට පස්සේ අනිකුත් රජයේ සේවකයෝ ගිහිල්ලා කියනවා අපේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඔව් ඒකත් මං කරනවා. මේ පැත්තට ආවම කියන්නේ අලි ප්‍රශ්නේ තියෙනවා. වල්ලාලි කැලෑවදින මේ වල්ලාලි කැලෑවල ඉන්න උන් ගම්බදිනවා. ඔව් ඒකටත් මං ගාව විසඳුම් තියෙනවා. දැන් ඔක්කොටම විසඳුම හරියට එයා හිතනවා මේවා මෙයා නිකන් ඇලඳින්ගේ පුදුම පහන වගේ. හැබැයි කිසිම දැනුමක් නැහැ. අවබෝධයක් නැහැ. දිස් දැක්මක් නැහැ. ඒ වෙලාවට ගැලරියට කතා කරලා මිනිස්සුව සතුටු කරලා යනවා වැඩපිළිවළක් නැහැ.